වසන්ත මහතාගෙන් අවසරයි. ඒ වගේම මේ ජනහමුව සංවිධානය කරන්ද ඔබට සහයෝගය දක්වපු ඒ ගමේ සියලු දෙනාට ඒ වගේම මේ ශබ්ද විකාශන යන්ත්‍ර මම හිතන්නේ ප්‍රධානය කරලා තියෙන තුමට මම ස්තුතිවන්ත වෙනවා පළමුවෙන්ම. කෙටි කතාවක් යලි ගමෙන් ගමට නගරෙන් නගරයට මම අපේ 13 වෙනිදා අරගල භූමියට ගිහිල්ලා ඒ කියන්නේ දේශපාලන පක්ෂයකට යැති වෙන්නේ නැතුව සංවිධානයකට යැති වෙන්නේ නැතුව ස්වාධීන පුරවැසියෙක් හැටියට මට දැනුණ දේ මට හැඟෙන දේ ගුරුවරයෙක් හැටියට මේ රට ලක්ෂ 10කට අධික මුදල් ණය එක දවුවේ ලක්ෂ 10කට වැඩි එක පුරවැසියෙක් ණයයි බඩුමිල දවසින් දවස ගණන් යනවා දවසින් දවස රටේ තියෙන සම්පත් විකුණනවා ශ්‍රී ලංකාව දවස ගානේ අපි කල්පනා කරලා බැලුවොත් අපි පාසල් යන කොට ශ්‍රී ලංකාව වනා මේ සංවර්ධනයේ වෙමින් පවතින රටක් අපේ අම්මලා තාත්තලා ටිකන්නේ ශ්‍රී ලංකාව වනා මේ සංවර්ධනයේ වෙමින් පවතින රටක් අපි දැන් වර්තමාන දරුවන්ට උගන්වන්නේ ශ්‍රී ලංකාව වනා මේ සංවර්ධනයේ වෙමින් පවතින රටක් මේක කොහොමද සංවර්ධිත රටක් කරන්නේ මේක සංවර්ධිත රටක් කරන්න තමයි ඔබ දන්නවා හැමෝම ඔක්කොම අරගලයක් දුන්නා මේ රටට. ඒ අරගලය තුල විවිධ කතිකෝ කතා පැවැත්තුවා. ඒ කතා පවත්වන අතරතුරේ මමද කතා පැවැත්තුවා. මම අප්‍රේ 13 වෙනිදා අරගල භූමියට යන්න කලින් කිසිදු දේශපාලන පක්ෂයක් එක්ක හෝ සංවිධානයක් එක්ක කිසිම ඇයි හොඳයක් සම්බන්ධතාවයක් තිබුණේ නැහැ කියලා කියනවා. නමුත් 13 වෙනිදා ඉඳලා දේශන 9කින් ජනතාව ආමන්ත්‍රණය කරන අරගල භූමිය. ඇයි? අරගලයේ දුන්නේ ඇයි? තෙල් අරමුදේ දුන්නේ ඇයි? විදුලි කම්පාදුව දුන්නේ ඇයි? බඩු පිළ ඉහළ ගියේ ඇයි? තෙල් පොලිම වල ඉන්න උනේ ඇයි? මේ ප්‍රශ්න පිට ප්‍රශ්න. ඒ කියන්නේ රටේ ජනතාවට දරා ගන්න බැරි ආර්ථික උග්‍ර ආර්ථික ප්‍රශ්න කොටකට පළේට හේතුව දූෂිත සිස්ටම් එක. يعني මගේ අම්මයි තාත්තයි දේශපාලන පසුබිමක් දීලා දෙන්නේ නැහැ. මගේ තාත්තලා දේශපාලන පසුබිමන්නේ අම්මටත් නැහැ. හැබැයි මම බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වෙලා තිබෙනවා. අරගල භූමියේ ඒ කියන්නේ අප්‍රේල් 9 වෙනිදා ඉඳලා පටන් අරගෙන තියාදු වෙච්ච අරගලය තුන මම අනාවැකි කිව්ව මේ අරගලය දීලා තියෙන කුමකටද ද්‍රෝහී නවී ඉරිසියාකාරකම් පැත්තකට දාලා සියලු දෙනාම එක්සිත්තු එකතු වෙලා සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග සියලු දෙනාම නැගී සිටින්න ඕනේ පෙළ ගැසෙන්න ඕනේ කොළඹ රතු පක්ෂ පස්සේ යන්න නෙමෙයි ස්වාධීන වෙලා නිර්පාක්ෂික වෙලා මේ අපේ රටට නොගැලපෙන අනපනත් අපේ රටට නොගැලපෙන ආර්ථික ක්‍රමවේදය වෙනස් කරන්න අලුත් දේශපාලන ස්වාධීන කණ්ඩායම් නිර්පාක්ෂිකව එකතු වෙලා මහමැතිවරණ තරග වැදලා මේ දූෂිත සිස්ටම් එක වෙනස් කරන්න ජනතාව පෙළ ගැසෙන්න ඕනේ කියලා මම කිව්වා. ඒක මම අරගල භූමියද කිව්වා. කිසිම කෙනෙක් ගණන් ගත්තේ නැහැ. කිසිම කෙනෙක් ඇස් පෑදුන්නේ නැහැ. දේශන 9 එක දිගට පවත්වලා ඉවර වෙලා එතනක් කෙලෙහිනිකම් වෙනකොට මට නියත වෙන්න සිද්ධ වුණා. නියත වුණා. පැත්තකට වුණා. හැබැයි පැත්තකට වෙලා ඉන්නකොට වටේ ඉන්න සියලු දෙනාම එකතු වෙලා මොකද කරේ? මේක නතර කරන්න බෑ කියලා ගමින් ගමට නගරයක් නගරයක් පාසා යන්න තීරණය කළා සුවේච්ඡාවෙන් ජන හමු පවත්වන්න තීරණය කළා. අද ඔයාලා දන්නවා මම මේ සරලව කියන්නම් ප්‍රාදේශීය සභා කියලා එකක් තියෙනවා. පලා සභා කියලා එකක් තියෙනවා. පාර්ලිමේන්තු කියලා එකක් තිබෙනවා. අපි මොන විදියට ගෙවල් ඇතුළට වෙලා අපේ පුද්ගලික ජීවිතේ ගත කරගත්තට ක්‍රමේ වෙනස් කරන්න බෑ කියතිය තමන්ගේ පෞරු ජීවිතේ පමණක් ආත්මార్థකාමීව ගත කරගත්තට මේ දේශපාලන පක්ෂත් එක්ක හැප්පෙන්න බෑ. හැපිලා මේ හතරවෙනි බලවේගයකට බලය අරගෙන පාර්ලිමේන්තුවේ 225 25කට 30කට බස්සලා වරප්‍රසාද නැති කෑමක ගෙදරින් අරගෙන එන වතුර බෝතලේ ගෙදරින් අරගෙන එන 200ක් ඉවත් වෙන ප්‍රාදේශ සභාව හෝසි වෙන පළාත් සභාව හෝසි වෙන අගමැති
එහෙම කරන්න නැත්නම් මේකට සංවර්ධනය කරන්න බෑ. ඒක තමයි විසඳුම. හැබැයි මේ විසඳුම අමාරුයි. මේ විසඳුම ඉතාමත්ම අමාරුයි කියලා මම කියනවා. මේ විසඳුම මේ විසඳුම මේ රටේ මිනිස්සුන්ගේ කොළන් නින රතු පෙකිනි වල කපලා ඒ කියන්නේ උපතින්ම තමන් මැරුවත් කොළ පක්ෂයට මැරුවත් නිල් පක්ෂයට මැරුවත් රතු පක්ෂයට කියන එක කපලා නිර්පාක්ෂික කරලා වෙනම රාජ්‍ය බලයක් අරගෙන සමස්ත සිස්ටම් එකම රටට ගැලපෙන විදිහට හදන්න අපේ මිනිස්සුන්ට තාම සිටිලා කියන්නේ නෑ ගහිනිය මගේ ඔළුවේ තියෙන ගැඹුරු කතාව මෙතන කරන්න බෑ හැදෙන්නේ හවු එක විසඳුමයි මේ ලංකාවට තියෙන්නේ මේක මගේ අවසාන උත්සාහය ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට එනකොට මෙතන ඉන්න තරුණ තරුණියෝ අම්මලා තාත්තලා මේ වචන වලින් මේ මූණ දෙස බලලා මේ කතා කරන වචන වලට අහුම්කම් දීලා මේක බොරුවක් එහෙම නැත්නම් අයිති ප්‍රයෝජනයක් ගන්න එනවා කියලා හිතනවා නම් නෑ එහෙම එකක් නෙමෙයි මේක මේක තමයි සැබෑ දේශපාලන පෙරළිය කරන්න යන වචන ටික මේක කරොත් තමයි අපි මැරෙද යන ඊළඟ ළමයින්ට අපිට උරුම උරුම වෙච්ච කාලකණ්ණියේ සමාජ ක්‍රමය අර්ථ ක්‍රමය වෙනස් කරන්න තියෙන මේ ක්‍රමය හැදුනොත් විතරයි එකමත් ඒක පොරොන් නරුව සම්පූර්ණයෙන්ම නිර්පාක්ෂික කරන්න නැයිද වෙන විසඳුමක් නැහැ. දිස්ත්‍රික්ක 25ක් තියෙනවා මම. කොළඹ හැමදාම ප්‍රධාන පක්ෂ දෙක තුන හතරවෙනි බලවේගයට බලය යන්න දෙන්නේ නැහැ. නැහැ. ඇයි? මේ කාලෙක ඉන්නේ. විධායක ජනාධිපති අගමැති 225 පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඇතුළු උන්ගේ පවුල්වල සියලු දෙනාම දන්නවා. දේශපාලන පවුලකට සම්බන්ධ නැති දුප්පත් පවුලකින් කෙනෙක් නැගලා ආවොත් පීඩිත ජනතාව ඌවට එකතු වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ තරම් දරුණු බන්ධනයක් කොළඹ රතු පක්ෂ කරලා ඉවරයි. ඒක ළමයි කරන දෙන්නේ නැහැ. ඔයාලා දන්නේ නැති වුණාට ලංකාව පුරා ගමෙන් ගමට නගරයක් නගරයක් පාසා ඊළඟ පාර්ලිමේන්තුවට උවමනා කරන දිස්ත්‍රික්ක නායකයෝ ටික සොයමින් උන්නෝ වෙනස් වෙන්නේ නැති ජාතික ප්‍රතිපත්තියක් හදාගෙන ස්වාධීන කණ්ඩායම් වශයෙන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට තරගවදලා මේ සමස්ත සිස්ටම් එකම වෙනස් කරන්න අපි උගන්න උත්සාහයක් මේක සමස්ත සිස්ටම් එකම අධිකරණයකට ගිහිල්ලා බලන්න ඔයාලගේ පොළොන්නරුවේ තියෙන අධිකරණයකට ගිහිල්ලා බලන්න තරුණ පිරිමි ළමයි මොන තරම් කුඩු දුප්පතකට ඇතුලේ ඉන්නවද ප්‍රවෘත්ති හැමදාම බලන්න එක්කෙනෙක් සල්ලි තියෙන කෙනෙක් වැරදි කරනකොට ගාන්චුව දාන්නේ නේ නැති වෙන කෙනෙක් කොල්ලෙක් වැරද්දක් කරලා යනකොට ගාන්චුව දාන්නේ සල්ලි තියෙන කෙනෙක් යනකොට සුපෝපභෝගීව හිරේ තරගෙන යනවා සල්ලි නැති කෙනෙක් ඇරෙස් කරනකොට ගාන්චුව දාගෙන පොලිසිය වට කරගෙන යනවා මේකට කරල්ලක් ගහන්න කවුරුවත් එන්නේ නැහැ අපිම එනවා ඇරෙන්න ඒ කියන්නේ මේක අපේ හිණිය මේක මේ වසර දෙක ඇතුළත අපි කොහොම හරි කරලා නිද්‍රාශීලීව පැත්තකට වෙලා ඉන්න තරුණ තරුණියන්ට අවබෝධය ලබා දීලා එකමත් එක ගම්මන්ටමින් නගර මට්ටමින් දිස්ත්‍රික්ක මට්ටමින් පළාත් මට්ටමින් වසර දෙකක් ඇතුළත සෑම කෙනෙකුටම කනට දාපල්ලා නිර්පාක්ෂික වෙයල්ලා කිසිම පක්ෂයකට කතරේ ගහන්න නැතුව ස්වාධීන නිර්පාක්ෂිකයෝ දිනවන මැතිවරණයක් බවට හැරෙමු මුළු රටම නැකී සිටින්න ඕනේ මොකක් වෙනුවෙන්ද සිස්ටම් එක වෙනස් කර තියව අපි නැවත තොපිට ඡන්ද දෙන්නේ නැහැ මේ මේක මෙන්න මේක පක්ෂ සේරතම මම අභියෝග කරලා ඉවරයි නිකන් යන්නේ නැහැ. පුළුවන් හැටියට අපි ආපු පළමු අපේ පළමු ජනහම පොළොන්නරුව. හැබැයි 21 වෙනි ජනහම මේ කරමින් ඉන්න. සෑම දිස්ත්‍රික්කයකටම ගිහිල්ලා අපි කියනවා මේ කතාව. දැන් මේ දවස්වල බඩු මිල ෂේප් කරමින් අඩු කරමින් වැඩි කරමින් ඇජස් කරමින් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඕන කරන උන්ගේ දරුවෝ ටික ඉන්නවා ඕන කරන පසුබිම නිර්මාණය කරමින් ඉන්නවා. මගේ ආච්චිවයි සීයවයි මේ පක්ෂ ඔක්කොම එකතු වෙලා රැවට්ටුවා මගේ අම්මවයි තාත්තවයි මේ පක්ෂ ඔක්කොම
jogging track kahadana vyaputti genawa vyavu tika kapala me rata swayam poshita karana vyaputti tika patthakata damma wedana diyapada wedakata yoda gan nathuwa kisima talakata apata yawanna epa kiyapu nagaraya vyavu wedi rajya rajun pilikarapu polon naruwa wedi massayan laba dena naruwa polon naruwa rajata kanda dena puluwa bhumiya ada me wenakota මෝචරයට දාන සයිස් එකට පත් කරලා ඉවරයි මේ අයියලා මම දන්නවා තමන්ගේ පහල පන්තියේ ඉඳලා එනකොට ඒ පන්තිය මිනිස්සු එකට කෙලින් හිටගන්නේ නැහැ ඒ වාසිය යන්නේ තුන්දමයි දෙතුන් පාරක් හිටන් නැතුව පොළොන්නරුවේ පළවෙනි ජනහමුවෙම මම වැඩි හිටියන්ගෙන් ඉල්ලා සිටිනවා පින්කමක් තියනවා කරන්න ඔය ආර්ථික ප්‍රශ්න නිර්මාණය කරන්න වෙන කවුරුත් නෙවෙයි අම්මා පාර්ලිමේන්තුව 225 හිතාමතාම Gambol pasal halal dene, jogging track halal mati ya dekala dene. Teru mana di mama apa halal ma? Raja kalau kita pada sanggar dene kami, komisi kasami, untara ya ma, api kopi ya ma. Nek api kuh mari sama aja kita keran doa. Api pasal dia nato kuh mari mereka sama aja kita keran doa nih. Oya ada tanya nih Jepang nih hatu kuh hati. Oya ada tanya nih Cina hatu nih naik kaki itu nih hati. Oya ada tanya nih Cuba Gue nak kenal mamai, gue nak kenal mamai.
Sobahwa dalam ini dia sah Roma landai sini dia. Hatali saat ini dah segar terminisu. People's Bank itu dia ham manager mahathir sali program kerajaan kali. Eh? Cashier ini ingin nona sali di program kerajaan apa? Bank ini? Nenye? Sistem. Mengerti? Sistem. Mereka ini sialu mau beri hiti jana tau, atau mau mage beri hiti jana tau, mau melukai dengan sam klinik mau, ada waktu mana tapi ada bagi kita itu ibu lah, mata awasnya mereka kalau sali hamu kerana, muka tu mereka kerana usaha ya, katakanlah pada orang hati jana tau le, dan mereka usaha televisyen mereka pada orang hati ayah hati kerana perti perti sambil ada kerana ini lewa, dan mereka Mama nih hendak main apa? Istuti.